දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. අද Vim extra anti smell lemon mint බලයයි. තද දුගඳ සුන් කරයි. අද 2020 දෙසැම්බර් 19 සෙනසුරාදා සිරස්තල කොවිඩ් ආසාදිතයන් 36000 ඉක්මවද්දී මරණ 165ක් මෝදර බැඩිහිටි නිවාසයක 45කට කොවිඩ් හුදකලා නීති කැඩූ අයකු නිසා මස්රියක සිටි 51ක් නිරෝධායනයට මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ ඇරඹේ සම්පූර්ණ ඉදිකිරීම මහා මාර්ග අමාත්‍යාංශයේ යටතට දැඩි සටනකට පසු පාර්ලිමේන්තු අසුන දිනු හැටි රතන හිමි අද දිනට කියයි. මම හිතන්නේ ඉතාලම සාමකාමීව ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වුණා. අසුන හුවමාරු කර ගැනීමට සිදු වෙයිද? ඒව ගැන ඔක්කොම සාමූහික තීරණයක් ගන්න. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Try out our new product range. Celebrate and feel the difference from other Derana. This is Adaverana Prime Time with Vasanti Nanayakara and Dilipa Hinayaka live from Studio 24 in Colombo. අයිබෝන් ඔබටත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීය මුපවත් විකාශය අදදරණ 6:55 සමගින්. COVID-19 ආසාදිතයින් 495 දෙනෙකු අද අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එමෙන්ම බස්නාහිර පළාත සීමාවෙන් පිටතට ගමන් කිරීමේදී අහඹු ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවට ලක් කරනු 750 දෙනෙකු අතරින් එක් අයෙකු පමණක් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක පුද්ගලයන් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළා. තවත් මරණ පහක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 165ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගලවත්ත පදිංචි 72 වෘදි පුද්ගලයෙකු අගලවත්ත මූලික රෝහල් රතුලත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව කොවිඩ් ආසාදනය සහ අදිරිදුර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක්. මග්ගොල පදිංචි 86 වෘදි කාන්තාවක් නිවසේදී මිය ගොස් ඇත්තේ කොවිඩ් ආසාදනය සහ අදිරිදුර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක් වැළඳීමෙන්. මට්ටකුලිය පදිංචි 76 වෘදි පුද්ගලයෙකු හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් තිබු අතර උග්‍ර වූ වකුගඩු රෝගී තත්ත්වයේ හා කොවිඩ් නියුමෝනියාව ඔහුගේ මරණයට හේතුවයි. මාර්ගම පදිංචි 57 වෘදි පුද්ගලයෙකුද හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. වතුපිටිවල පදිංචි 86 වෘදි පුද්ගලයෙකු නිවසේදී මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය නිසා උග්‍ර වූ වකුගඩු රෝගයයි. මෙනු කොවිඩ් දෙවන රැල්ලේ සමස්ත මරණ ගණන 152 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒතරින් වැඩිම මරණ වාර්තා වන්නේ වස අවුරුදු 71කට වැඩි පුද්ගලයින් අතරින්. එම මරණ ගණන 74ක්. මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක පුද්ගලයන් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. පසුගිය දා සිදු කළ PCR පරීක්ෂණ 98ක් අතරින් මෙම පිරිස හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ආසාදිත වැඩිහිටියන්ට එම නිවාසය තුලදීම ප්‍රතිකාර ලබා දීමට පියවරගෙන තිබෙනවා. මේ වැඩිහිටියන් අතර මේ සංකූලතා ඇති වෙන තියෙන ඉඩකඩ වැඩි තත්ත්වයට යටතේ විශේෂයෙන්ම අපි යෝජනා කරනවා වැඩිහිටි නිවාස ආශ්‍රිතව මේ රෝග ව්‍යාප්ති පාලනය කිරීම සඳහා අපිට ගත හැකි ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. අපි දැනටත් උපකල්පනය කරනවා ජනවාරි මාස වෙනකොට අපි රෝග ව්‍යාප්තිය වැඩි තැනකට යයි මරණ සංඛ්‍යාව වැඩි වෙයි කියලා. ඒ තත්ත්වය කළමනාකරණය කරගන්න නම් අපි විශ්වාස කරනවා මේ වැඩිහිටි නිවාස සහ එවන් අවදානම් ස්ථාන කළමනාකරණය කර ගැනීම සඳහා අපි නිශ්චිත වැඩපිළිවෙලක් හදලා මේ පරීක්ෂණ ක්‍රමවේදයන් වඩා ශක්තිමත් කළ යුතුයි කියලා. COVID-19 ආසාදිතයින් 62 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණු අතර දිස්ත්‍රික්ක 18කින් ආසාදිතයින් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් 259 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් වැඩිම පිරිස වාර්තා වුණේ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයෙන්. බ්ලූ මැන්ඩල් ප්‍රදේශයෙන් 44ක්, දෙමටගොඩින් 33ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 25ක්, බොරැල්ලෙන් 22ක්, මට්ටකුලෙන් 21ක්, වැල්ලවත්තෙන් 19ක්, මර්ධානෙන් 14ක් වශයෙන් ආසාදිතයින් හඳුනා ගැනුණා. කළුතරින් 164ක්, ගම්පහින් 79ක්, මහනුවරින් 46ක්,
මාතරින් 26ක් වශයෙන් ආසජ්ජදීන් වාර්තා වූ අතර තවත් දිස්ත්‍රික්ක 13කින් ආසජ්ජදීන් 86 දිනක හඳුනා ගැනුණා. බෙන්තර තුන්දුව ග්‍රාම නිලධාරී වසමින් නව ආසජ්ජදීන් 41 දිනක හඳුනාගත් බව තුන්දුව මහජන සෞඛ්‍ය පරීක්ෂක YPRS ලක්මාල් මහතා සඳහන් කළා. මිට ප්‍රේම ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබුණේ ආසජ්ජදීන් 13 දිනක පමණයි. එනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් 360 දිනකගේ PCR පරීක්ෂණ සිදු කර මෙම ආසජ්ජදීන් 41 දින හඳුනා ගැනුණා. දැනට තුන්දුව ග්‍රාම නිලධාරී වසමට සංචරණ සීමා පනවා තිබෙනවා. මේක දකුණු පළාත හා බස්නාහිර පළාත සීමාවන නිසා එම ප්‍රදේශයේදී සංචාරණය සිදු කරන අතරතුර රෝගයේ පැමිණීමක් සිදු ඇති බව තමයි අපි සැක කරන්නේ. දෙහිඔ විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ්වේ පහළ තල්දුව ග්‍රාම නිලධාරී වසම අද දහවල් සිට හුදකලා කිරීමට පියවර ගැනුණා. ඒ තල්දුව සතිපොළ ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණ 72ක් අතරින් 18 දිනකට වෛරස් ආසජිත බවට හඳුනා ගැනීම හේතුවෙන් පූගඩ කුමාරිමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසජිතින් ගණන 17 දිනක දක්වා ඉහළ යාම හේතුවෙන් කුමාරිමුල්ල ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවරගෙන තිබෙනවා. ආසජිතයන් අතර පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ අයකුද වූ බැවින් අධිකරණ සංකීර්ණයේ 53 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කරන බව සෞඛ්‍යංශ සඳහන් කළා. හෝමාගම පිටිපන ප්‍රදේශයේ එකම පවුලේ සිව් දෙනෙකුට COVID-19 වෛරස් ආසාදනයේ වේතය තහවුරු වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පවුල් 15ක 50 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. ආසජිතින් සිව් දෙන අතර සිටින එක් කාන්තාවක් පිටිපන පාසල් හන්දිය ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කර තිබූ අතර එම වෙළඳසැලින් ආහාර ද්‍රව්‍ය බෙලිදීගත් පුද්ගලින් හඳුනා ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබෙනවා. දැනට හුදකලා තත්ත්වයේ පවතින බොරැල්ල වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි පුද්ගලයෙකු එම ප්‍රදේශයෙන් පිටතට පැමිණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගමන් කරන බවට බොරැල්ල පොලිස් තහනමේ වෙද තොරතුරු ලැබී තිබුණා. එයරු අධිවේගී මාර්ගයේ මත්තල පිටවීමේ දොරටුවේදී ඔහුව පොලිස් භාරයට ගැනුණු අතර බස් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයන් 51 දෙනෙකු නිරෝධායන සඳහා යොමු කෙරුණා. මේ බස් රථයේ රියදුරටත් ඒ වගේම සහායකයාටත් මේ බස් රථයේ අයිතිකරුටත් විරුද්ධව අපි ඉදිරියේදී නඩු පවරනවා. ඒ වගේම අනවසරයෙන් පිටව ගිය අදාළ පුද්ගලයාට රේවත් ඉදිරියේදී නඩු පැවරනවා. निर्देश දැනට එක ශ්‍රේණියේ සිට පාශ්‍රේණිය තෙක් පටන් නොගත් පාසල් ජනවාරි මාස පාසල් නිවාඩුවෙන් පසුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කරන ලබන දිනයකදී පටන් ගන්නවා ඇති බස්නාහිර පළාත ඇතුළත් නොවේ අනිකුත් පළාත්වල පමණක් පටන් ගැනීමට තමයි දැනට තීරණය කළා තියෙන්නේ මෙතර ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය හරහා අධික ලෙස ඩිජිටල් දෘශ්‍යපත මත නිරාවරණය වීමෙන් දරුවන්ට දෘෂ්ටි උනතා මතුවීමේ ප්‍රවණතාවක් ඇතැයි මාතර මහරෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියංග ඉදවෙල මහතා පෙන්වා දෙනවා. ඔන්ලයින් වලට ගියන් පස්සේ එකම දුරක තියෙන එකම දෙයක් දිහා පැය ගණන් බලන්න. ඒක අපේ මොළයේට සහ ඇහ වටේට තියෙන පාර්ශ්වින්ද දැනෙන හින්දා ඇහ වටේ රේදෙනවා වගේ සීකක්මක් වගේ එහෙම නැත්නම් කඳුළු වෙනවා වගේ තත්ත්වයක් එන්න පුළුවන් සමහර විට එතනින් එහාට ගිහින් ඔවුන්ට මේක කලන්ත ගතියක් කැරක ලක් වමනයක් දක්ව පරිවර්තනය වෙන්න පුළුවන් පාසල් ශිෂ්‍යයන්ගේ සායනය කියන 60ක් 70ක්ම ඉන්නේ ওই ප්‍රශ්නයත් එක්ක දැන් පුළුවන් නම් හැම විනාඩි 20කම සැරයක් තප්පර 20ක් ඇහැට විවේකයක් දෙන්න මෙතර සෞඛ්‍ය මාර්ග උපදේශ වලට යටත්ව යලි උපකාරක පන්ති ආරම්භ කිරීමට අවස්ථාව දෙන ලෙස සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ඉල්ලීමක් කරනවා. රටේ පාසල් පද්ධතිය ආරම්භ කරන්න උදව් කරන්න මේ සහයෝගය දෙන්න කියලා මම දැක අධ්‍යාපන අමාත්‍යතුමා අයිලා සින්න. එකම දෙයයි කරන්න ඕනේ. උපකාරක පන්ති පටන් ගන්න අවස්ථාව දෙන්න. එතකොට ඔය රටේ අධ්‍යාපනයේ නිකම්ම මතුවෙලා ළමයි පාසල් යන්න පටන් ගන්නවා. ඒක තමයි ඇත්ත යථාර්ථය. සමහර වෙලාවට මේ චක්‍රලේඛන අද නිකුත් කරනවා හෙට නිකුත් කරනවා කියලා කියනවා. නමුත් අපිට මේ වන විට ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මේ අතර මහජනතාව සමග වැඩි කාලයක් සම්බන්ධතා පවත්වන ත්‍රිරෝද රත්‍රිය දුරන්ව කඩිනමින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රත්‍රිය දුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ඉල්ලා සිටිනවා. අපි හැම තැනම මේ සේවාව තුළ යන මිනිස්සු හැටියට බලධාරීන්ගෙන් බොහොම පැහැදිලිව ඉල්ලලා සිටිනවා. අහඹු ලෙස වක්වත් මේ ත්‍රිරෝද රත්‍රිය දුරන්ව PCR පරීක්ෂණයට පත් කරලා ඒ අයව මේකෙන් මුදව ගන්න ඒ පළමු වරට හඳුන්වා දෙන මැලිපන් වෙජි ක්‍රැකර් ක්‍රන්චි වෙජි 95%කට ආසන්න සාර්ථකත්වයක් අත්කරගෙන ඇති මොඩර්නා කොවිඩ් මර්ධන එන්නතටද හදිසි භාවිතය සඳහා ඇමරිකාවේ අනුමැතිය අද හිමි වුණා. ඒ අනුව භාවිතය සඳහා අවසර හිමි වූ ලොව දෙවැනි කොවිඩ් එන්නත මෙයයි.
මේ අතර ඉන්දියාවේ සමස්ත ආසාදිතින් ගණන කෝටිය ඉක්මවා ගියා. හදිසි භාවිතය සඳහා මොඩර්නා එන්නතය යොදා ගැනීමට අවසර ලබා දී ඇත්තේ අමරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලනයේ විසින්. එනු අමරිකාවේ භාවිතයට අවසර හිමි වූ දෙවන කොවිඩ් එන්නතමයයි. එම එන්නතින් මාත්‍රා මිලියන 200ක් මිලදී ගැනීමට අමරිකාව එකඟ වී තිබෙනවා. ඔවුන් මෙම තීන්දුවට පැමිණියේ අඛණ්ඩව දෙලක්ෂය ඉක්මවා ආසාදිතින් රට පුරා හමු වන පසුබිමකයි. ඊයේ එරටින් කොවිඩ් මරණ 2794ක් වාර්තා වුණා. මේ අතර දැනට සිදු කරන ෆයිසර් ඉන්නත් කරන වැඩපිළිවෙල දිරිමත් කරමින් එම එන්නත ලබා ගැනීමට අමරිකාවේ වත්මන් උපජනාධිපති මයික් පෙන්ස් ඊයේ පියවර ගත්තා. එරට තෙවන පුරවැසියා වන කතානායිකා නැන්සි පොලොසි විසින්ද ඊයේ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගනුණා. අමරිකානු වාර්තා පවසන්නේ තේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ බිරිය ජිල් බයිඩන්ද ලබන සඳුදා එන්නත ලබා ගැනීමට නියමිත බවයි. එළවෙන උත්සව සමයේදී රට පුරා දැඩි සංචරණ සීමා පැනවීමට ඉතාලිය සූදානම් වෙනවා. ඒ තෙවන කොවිඩ් රැල්ලක අවධානම පාලනය කිරීමටයි. කොවිඩ් ආසාදිතයන් යලි වාර්තා වීම හේතුවෙන් සිඩ්නි නුවර කොටසක් වසා දැමීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. පසුගියදා අභිරහසක් ලෙස නගරයේ නව ආසාදිතයන් පොකුරක් හඹ වූ අතර මෙවර විට එහි ආසාදිතයන් ගණන 38ක්. මුඛාවරණයක් නොමැතිව තවත් පුද්ගලයෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් සඳහා පෙනී සිටි චිලි ජනාධිපති සෙබස්තියන් පිනෙරාට අමරිකානු ඩොලර් 3500ක දඩයක් නියම කර තිබෙනවා. මුඛාවරණ සම්බන්ධයෙන් චිලිහි දැඩි නීති පවතින අතර ඒඔසේ සිරදඬුවම් පවා නියම කළ හැකි. මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම කටයුතු කොන්ත්‍රාත් සමාගම් වලට බාර නොදී මහාමාර්ග අමාත්‍යාංශය හරහා පමණක් ක්‍රියාත්මක වීම සතුටට කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මම කියන්නේ කඳ උඩ රටට ගියාම හැමදාම සියලු දේශපාලඥයෝ මගෙන් අහන්නේ කවදද අපිට අධිවේගී මාර්ගය ලැබෙන්නේ කියලා. ඉතින් ඒ අධිවේගී මාර්ගයේ අපිට දැන් බලාපොරොත්තු තියාගන්න පුළුවන් අද ආරම්භ වෙලා අවුරුදු කීපයක් ඇතුළත අපිට ඒ කාර්ය ඉටු කරන්න පුළුවන්කම ලැබේවි. මම වැඩිම සන්තෝෂ වෙනවා අද විශේෂයෙන්ම ජොන්සන් ප්‍රධානතුමා ඇමතුමා ලේකම්තුමා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා සමාගම් වලට දෙන්නේ නැතුව මග නැගුම වැඩපිළිවෙල ගත් කිරීම තුලින් මහා මාර්ග අමාත්‍යාංශයෙන්ම මේ වැඩපිළිවෙල කරන්න තමයි බලාපොරොත්තු. මේ අතර 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලි ගමට ජාතික වැඩසටහනේ සබරගමු පළාත් කමිටු සාකච්ඡාව අද පැවැත්වුණා. සමස්ත ලංකාව ආර්ථික වශයෙන් කඩාවැටේ කියලා විශේෂම රේටින් ආයතන ශ්‍රේණිගත කරන ආයතන අපිව පල්ලෙහාට දාලා තියෙන වෙලාවක තමයි අපි මේ අයවැය ඉදිරිපත් කරේ. සමස්ත විපක්ෂයම වගේ සමහරව කැමැත්තෙන් හිටියා අපි ණය ගෙවා ගන්න බැරි රටක් හැටියට වාරික ගෙවන්න නැතුව අපිව බංකොලොත් රටක් හැටියට නම් කරයි කියලා. නමුත් අපි විවිධ සීමාවන් දාලා විවිධ විදියේ පාලනයන් දාලා යම් යම් මහජන අපහසුතාවයන් මැද අපිට පුළුවන් වුණා අපේ ණය ගෙවලා ණය ගෙවන හොඳ රටක් හැටියට යම් ආකාරකින් පවත්වාගෙන යන්න. අමාරුන්ට දොස් කියලා තියනවා වාහන ගෙන්නන්න දෙන්නේ නැහැ කියලා. අපි ඒ වාහන ගෙන්නන්න දුන්නොත් සාමාන්‍යයෙන් බිලියන 2ක් පමණ වාර්ෂිකව වියදම් වෙනවා. අපිට බෙහෙත් අමුද්‍රව්‍ය ඒ වගේම තෙල් ඉන්ධන නොගෙන්නලා අපිට ගෙන්නන්න පුළුවන්. අපි සමහර වෙලාවට මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් කහවැනි දේවල් නතර කරලත් අපි සමස්ත ජනතාවට යම් ආකාරයක හිරිහැරයක් වුණත් මේ වෙලාවේ අපිට සිද්ධ වුණායි වැනි සීමාවන් කරන්න. 69 ලක්ෂයේ වරම හේතුවෙන් අදවන විට රටේ සියලුම ජනතාව අනාථ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහියංගනයේ පැවති ගොවි සමුළුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. සමග ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මහියංගනයේ උයන්වත්ත ප්‍රජාශාලාව වෙත පැමිණ ප්‍රදේශයේ ගොවීන් මුහුණපාති ගැටළු පිළිබඳ සාකච්ඡාවක නිරත වුණා. මේ අවස්ථාවට සමග ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් වණ්ඩාර මහතාතුළු පිරිසක් එක්ව සිටියා. කිසි උපකරණයක් ලබා ගැනීමට නොහැකියාවක් තියෙනවා. 100ට 300 විතර බද්දක් තියෙන මේ වෙනකොට 132 කින් ඉහළ තමයි ෆැක්ටරියක් යන්නේ. මේ ගොවියෝ කාලා බීලා ඉන්නව නෙවෙයි. මේක හිඟා නොකවා හිඟා කරනවා. නොමිලේ පොහොර ලබා දෙනවා කිව්වට මේ හැම වර්ගයකින්ම ලබා දෙන පොහොර ප්‍රමාණය ප්‍රමාණාත්මකව අඩු කරලා තිබෙනවා. සේනා දලබුවා නිසා සිදු වී තිබෙන මහා පරිමාණයේ හානියට රජයෙන් විසඳුමකුත් නැහැ, උපදෙසුත් නැහැ. කෘෂි උපකරණ හිඟය සහ කෘෂි උපකරණවල අධික මිල ගොවියා ශක්තිමත් කරනවායි කියන යුගයක කෘෂි උපකරණ ගන්නට ගොවියාට හැකියාවක් නොමැතිනම් ගොවියා ශක්තිමත් කරනවායි කියන වදනම අද වෙන විට හැල්ලුට ලක් වෙලා හමාරයි. ඒ වගේම වාරි පද්ධතිය
ප්‍රතිසංස්කරණය කිරීම ගැන අද වෙන විට ජාතික සැලැස්මක් නැහැ. වනාලි සහ මිනිස් අතර තිබෙන ගැටලුවට තිරසර විසඳුමක් නැහැ. මට මතකයි පහුගිය ජනාධිපතිවරණයේදී මේ හැම දෙයකටම ක්ෂණික විසඳුම් තිබෙන කණ්ඩායමක් හැටියට තමයි අපේ ප්‍රතිවාදීන් ජනතාව අතරට ආවේ. ඉතින් ඇත්තම කතා කරනවා නම් අද රටේ සත්‍ය කුමක්ද? 69 ලක්ෂයේම රැවටිලා 69 ලක්ෂයකගේ වරම නිසා ලක්ෂ 220කට ආසන්න වූ රටේ පුරවැසියන් සියලු දෙනාම අනාථ වෙලා. ආයාලේ යන රටක් බවට අද රටපත් වෙලා. පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් දක්වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. තාම අපි ලාබාලාණ්ඩුවක්. අපි දැන් පත් වෙලා මාස ගානයි. ඉතින් අඩුපාඩු කන් නැතුව නෙවෙයි. නමුත් අපේ රජය දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළවල් කරගෙන යනවා. ඉස්කාගාර හදන්න දාන්න ලයිසන් දෙනවා. මස් කඩ දාන්න ලයිසන් දෙනවා. විකුණන්නේ නැහැ කියපු නැගෙහිර ගැටිය විකුණන්න පොරබදනවා. ඇමතිවරයා කැබිනට් පත්‍රිකාව දානවා අදානි සමාගම පිළිබඳ වර්ණනා කරලා. මොකටද? විකුණන් කන්න හදන්නේ. මේ සමහර වැඩ තුල ලස්සේ ඩීල් ගේම් මස්සේ ගේම් ශ්‍රී ලංකාව සතු දේපල කිසිවක් විදේශිකයන් හෝ විදේශීය සමාගම් වලට හෝ විදේශීය රටවලට පැවරිය යුතු නැහැ. මොකද අපි හිටියේ සෑහෙන හොඳ ජනප්‍රසාදයක් තියෙන මට්ටමක. මේ වෙනකොට ජනප්‍රසාදයේ යම් අඩුවීමක් තියෙනවා ඒක පිළිගන්න. ආණ්ඩුව ෆේල්. ජීවන වියදම රටේ ජනතාවට දරා ගන්න බෑ. පොල් ගෙඩියක් රුපියල් 110යි. හාල් කිලෝ එකක් රුපියල් 120යි 130යි. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? ආණ්ඩුව ෆේල් වෙලා තිබෙනවා. විපක්ෂය හිතාගෙන ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ කෑ ගැහුවොත් මහර දෙන්නේ තින්නේ මරුණා කියලා කොරෝනා රෝගීන් වැඩි වුණා කියලා මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා මිනිස්සුන්ට අවශ්‍ය එන්නත් එකගේ හොයාගන්න සල්ලි නැහැ මිත්‍යාවල් පිටුපස්ස යනවා බලේ ගත්තෙත් මේ විදියට බලේ රැඳී ඉන්න හදන්නෙත් මේ විදියට ධම්මික පැණි ඉස්සරහට දාගෙන ගිහිල්ලා ආණ්ඩුවට දැන් පැණි බේරෙන්න පටන් අරන් තියෙන්නේ වෙදා බැරල් එකට දාලා මූණිය තියලා යන ගහන්න ඕන එතකොට තමයි කොරෝනා හොද වෙන්නේ රටට මේ ඖෂධය අපි පාවිච්චි කරේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ආහාරයක් හැටියට නිර්දේශ වුණාට පස්සේ ඒ නිසා හෙල්ල වෙදකම ශක්තිමත් කරන්න රජයක් හැටියට ගන්න පුළුවන් හැම තීන්දුවකදීම අපි පැහැදිලිවම කණ්ඩායමක් හැටියට ඉඳගෙන අපි සහයෝගය ලබා දෙනවා ජනතාවට ඉදා වේල සරි කරගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා කැකුළු හාල් කිලෝ රුපියල් 100යි නාඩු හාල් කිලෝ 110යි හැබැයි ගැසට් කරලා තියෙන කීයටද කැකුළු හාල් 89යි නාඩු හාල් 94යි ඒ නිසා දැන් ගැසට් පාවිච්චි කරන්නේ හාල් මෝල් මාෆියාව වැසිකිළියට ගියාට පස්සේ පිටිපස්ස පිහිදාන කඩදාසි විදියට තමයි අද රජයේ මිල පාලන ගැසට් භාවිතා කරමින් ඉන්නේ අද අපේ දේ අගේ කරන්න අපි පුරුදු වෙලා තියෙනවා වෙනදා මේ තරුණ ළමයෙක්ට පොත්තමල්ලි ටිකක් ඕන එක හරියට මාරු දැන් ඉල්ලගෙන පොඩි අපි දන්නවා බඩු මිල ගැන කතා කරනොත් ටිකක් වැඩි මේ දැන් මාස් එක දාලා ඉඳලා හරියට මූණ පේන්නේ නැත්නම් අහගන්න තිබ්බ ඔය ගලවන් ඉතියක් බඩු මිල වැඩි බ්‍රෑන්ඩුවක් විදියට අපි එක පාලනය කරන්න උත්සාහ කරන විතරක් නෙවෙයි අපි පියවර අරගෙන තියෙනවා මොකද උනේ විශේෂාංගය දැන් මොකදුනේ වැඩසටහන සඳහා අද දවසේදී අපි සම්බන්ධ කරගන්නේ අපේ ජනබල පක්ෂයෙන් පාර්ලිමේන්තු වරම් හිමි කරගත් පූජ්‍ය අතුරුලේ රතන ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් මාස 4කට විතර පස්සේ මේ ප්‍රථම වතාවට මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙන්නේ මොකදුනේ ස්වාමීන් වහන්සේ මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරේ සම්බන්ධ තිබිච්ච අර්බුදයට කවුරුත් එක රටේ දන්නවා මුලින්ම නම් තුනක් ඉදිරිපත් කරලා තිබුණා ඒ අතරේ අධිකරණමය ක්‍රියාවලියකට යන්න සිද්ධ වුණා අවසාන වශයෙන් සියලුම බලවේග එකතු වෙලා පොදු තීරණයක් ගත්තා අතුරුලී රතන හාමුදුරුවෝපත් කරන්න කියලා දැරි චෝදනා එල්ල කරපු වේදිකා විමලතිස්ස ස්වාමීන් වහන්සේ අතුළු පිරිස මේ කාර්යවට එකඟ වුණාද? උන්වහන්සේගේ පැත්තෙන් නෙවෙයි විවිධ පැතිවලින් තමයි චෝදනා එල්ල වුණේ. මම හිතන්නේ ඉතාලම සාමකාමීව ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වුණා. ඔබ වහන්සේ උන්වහන්සේව පැහැරගත්තා කියලා මේ ඒක ඒකට උන්වහන්සේම උත්තර දුන්නනේ. ගන්දා ඒකේ ප්‍රශ්නේ සම්පූර්ණ ඒ අවස්ථාවේම විසඳුණා. උන්වහන්සේගේ ලොකු හාමුදුරුවෝ කතා කරාට ඔබට මතක ඇති. ඔබ වහන්සේ කලින් වතාවෙත් ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට හිටියි. දැන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ආණ්ඩු පක්ෂයේද අසුන් ගන්න නැත්නම් විපක්ෂයේද? මම විපක්ෂයේ හිටියත් ආණ්ඩු වෙනවද කියලා මම තාම තීරණයක් කරන්නේ නැහැ. කොහේ හිටියත් ආණ්ඩු හිටියත් ආණ්ඩුවේ වැරද්ද මම දකිනවා. විපක්ෂයේ හිටියත් මම ඒක කරනවා මුලින්ම යෝජනාවක් කරලා තිබ්බා ඔබ වහන්සේ වසර දෙකම ආරකුත් නැත්තම් ගලබු ගොඩාත් වෙන ඥානසාර අපි දැන් ඒව ඔක්කොම මේ ඉදිරි කාලය තුල මධ්‍යම කාරක සභාවපත් කළා සාකච්ඡා කළා ඉදිරියේ ඔබ වහන්සේ ඉවත් වෙලා ඥානසාර හාමුදුරුවෝ ඒව ගැන ඔක්කොම ඒ කියන්නේ ඥානසාර හාමුදුරුවෝද අපි කවුද කියලා ගැන සාමූහික තීරණයක් ගන්න මැතිවරණයේ අවසානයේ ඡන්ද ලැබෙන්නේ 68000කට ආසන්න ප්‍රමාණයක් මේ ඔබ වහන්සේලාව යම් කිසි ආකාරක ජනතාව තුළ ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයිද ඡන්ද අඩු ගන්නකට අපට ජාතික ලයිසු මන්ත්‍රී ධුරයක් ලැබුණේ මම දකිනවා ආණ්ඩු පාර්ශවයේ යම් කිසි කුමන්ත්‍රණයක් දියත් කළා තමයි මේක සිද්ධ වුනේ. බොහෝ නාලිකාවට උදව් කළේ නැහැ කිසිම නාලිකාවක්. තම අසීරු තත්ත්වයක තමයි අපි මේ ඡන්දය කළේ අපට මුදල් තිබුණේ නැහැ. අපේ ජනබල පක්ෂයේ මේ ආසනයක් වෙනුවෙන් කුලල් කා ගැනීමත් එක්ක ඔබ වහන්සේලා ලබා දීපු ආදර්ශයේ වැරදි කියන එක. අපි භික්ෂුන් වහන්සේලා කියන්නේ ලෞකික පිරිසක්. පාර්ලිමේන්තුව පැත්තකින් තියන්නකෝ. පන්සල් 1000කට වැඩිය උසාවිවල නඩු දින විහාරාධිපතිකම් වලට. අපි අතර ඇත්ත වශයෙන්ම ගැටුමක් ඇති වුණේ නැහැ. මේ mantri ධූරයක් ලබා ගැනීම සරහා අවසානයේ
ආසනය රැකෙයිද සාසනය රැකෙයිද දැන් අතුරුලී රතන හාමුදුරුව පාර්ලිමේන්තුට ගිය කියලා මොකද්ද කඩාවැටිච්ච සාසනය සංඝයා වහන්සේලගේ සාසනික කඩාවැටීමක් තියෙනවා ඒකට එකම දේ තමයි අපට සංඝ නායකත්වයක් ඕන කාදිනතුමා කොහොම එක්කේ නැයින් අපිට වෙලා තියෙන්නේ මොකද්ද අපට හරි මහා නායක හාමුදුරු කෙනෙක් නැව වගේ කියුත් පත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ පිළිබඳව වහන්සේගේ මතය මොකද්ද මම දකින විදියට නම් මේ ආණ්ඩුව මේ කොරෝනා වෛරස් තත්ත්වයටදී සාර්ථක නැහැ මට තේරෙන්නේ නැහැ දැන් ජනාධිපතිතුමා හොඳ තීරණයක් ගත කහගෙන හැම ගොවිම දැන් කහව ගන්නවා අන්නේ ඉදිරිතර තීරණ හැමතැනම ගන්න මේ ජනාධිපතිවරයාට යමක් කරන්න ඕනකම තියෙනවා හැබැයි ඔහුට මොකද්ද අවුලක් තියෙන වටේ කරගන්න බැරි COVID-19 මර්ධනය සඳහා දේශීය ඖෂධ පිළිබඳව දැඩි කතාබහක් පවතිනවා ඔබ වහන්සේගේ මතය මොකද්ද මේ සම්බන්ධයෙන් ධම්මික පැණිය දෙයියෝ කිව්වද කාළි කිව්වද එකක්වත් අපට වැදගත් දැන් ලෝකේ ඉන්න ජනතාවගෙන් විශාල පිරිසක් පිළිගන්නවා දෙවියන් වහන්සේගෙන් බයිබලය ආවා කියලා ඇත්තනේ යේසුස් වහන්සේගේ දැනුම නෙමෙයි මේක කුරාණය මහමත් නබිගේ දැනුම නෙමෙයි දෙවියෝ දීපු දැනුම ඉතින් ඒක පිළිගන්න ලෝක ජනගහණයෙන් පහින් එකක් විතරක පිළිගන්නවනේ ඉතින් කාළිගෙන් මේ පැණියකට තොරතුරු ආවයි කියලා අපි කලබල වෙන්න ඕනේ නැහැ කාළිගෙන් ආවත් නාවත් කියලා ප්‍රතික්ෂේප කරන්නත් ඕනේ ඇයි මිනිස්සු ආරුඩ වෙනවද නැද්ද කියන එකත් වැදගත් දැන් එකම දේ ආණ්ඩුව මේ පැණිය මිනිස්සුන්ට දීලා සනීප වෙනවද නැද්ද කියලා අත්හදා බැලීමක් කරන්න කරලා ආණ්ඩුව නිල ප්‍රකාශය කරන්න ඇයි ඒක කරන්නේ නැත්තේ ආණ්ඩුව කාළිගෙන් ආවද මේ මිනිහට පිස්සුද වඩන්නේ එකක් අත පසුගිය කාලයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිව භූචලන හේතුවෙන් වික්ටෝරියා ජලාශවයලට බලපෑමක් වී නොමැති බව විශේෂඥයන් සඳහන් කරනවා. මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ඔවුන් පවසන්නේ. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් පසුගිය අගෝස්තු මාසයේ භූචලන තත්ත්වයක් වාර්තා වුණා. එම භූචලන පිළිබඳ සමාජ මාධ්‍ය හරහාද විවිධ තොරතුරු හුවමාරු වූ අතර භූචලන හේතුවෙන් වික්ටෝරියා ජලාශවයලට හානියක් සිදු වන ඇති බවට පැතිර ගිය මත හේතුවෙන් ජනතාව තුළ සැකමසුපියක්ද හටගෙන තිබුණා. මේගෙන සුවබැලීමට මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා අද වික්ටෝරියා ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පසුව රාජ්‍ය අමාත්‍යවරයා සහ මහවැලි ඉංජිනේරුවන් එම පරිශ්‍රයේදී මාධ්‍යමයක් පැවැත්වුවා. දැනගන්න ලැබුණේ ඇවිල්ලා තියෙන භූමිකම්පා විශේෂයෙන්ම වික්ටෝරියා වේල්ල රන්දෙනිගල රන්ටවේ මේවට කිසිම වෙනසක් කිසිම බාධකයක් වෙලා නැහැ කියන එක තමයි අපේ සියලු ඉංජිනේරුවන් කිව්වේ. ඒක වේල්ලේ තියෙන ස්ථායිතාවය ගැන දැනට සම්පූර්ණයෙන් සාතික වෙන්න පුළුවන්. නමුත් අපි මේ වේල්ල තව කොච්චර කාලයක් පවතිනවද කියන එක 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 කාල පරිච්ඡේදයේ නිරීක්ෂණය කරනවා. විශේෂ පරීක්ෂණ වලින් මොකද අන්තර්ජාතික තත්ත්වයේ සහතිකය ලබා ගන්න ඒ වගේ පරීක්ෂණ සිද්ධ කරන්න ඕනේ. ඒතකොට ඒ අනුව තමයි අපිට කියන්න පුළුවන් මේ වේල්ල ස්ථාවරයි සහතිකයි කියලා. තව දුරටත් පෙරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරුවන් කමිටියක් ඒ අය පත් කරලා අපිට නම් කරලා ඉවලා තියෙනවා. ඒ අය දැන් ඉතා ඉක්මනින් ඇවිල්ලා මෙතන පරීක්ෂණ කටයුතු කරනවා. පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී පසුගියදා ජීවිතක්ෂයට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික රත්මලානේ රොහා නැමැත්තාගේ සමීපතමින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ඊයේ රාත්‍රී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය වස්කටුව ප්‍රදේශයේ කළ වැටලීමක් අතරතුරදී දැන් තවත් පුවත් කිහිපයක් අනුරාධපුර නාචදුව වැවරක්ෂිත අසල පෞරාණික වටනාගමකින් යුත් ස්ථානයක් කිසියම් පිරිසකගේ ක්‍රියාකලාපය නිසා විනාශ වෙමින් පවතින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ පුරාණ සෙල්ලිපි, පියගඩපෙළ, ලෙන්දොර ආදීන් සමන්විතම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන සංරක්ෂණය කරන ලෙසයි. දුරබැහැර පළාත් වලින් මේ ප්‍රදේශයට ආපු යන කොටස් මෙම ප්‍රදේශය අත්පත් කරගනිමින් සිටිනවා. අනාගත පරම්පරාව සඳහා මේ භූමිය බේරාගත යුතුව තියෙන නිසා අදාළ බලධාරීන්ගේ අවධානය මෙම භූමියට යොමු විය යුතු බව මගේ හැඟීම. වරාය අධිකාරී සභාපති විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතාගේ පෞද්ගලික සහායක ලෙස හඳුන්වා ගනිමින් වරාය රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ අයකු මිනුවන්ගොඩදී ඊ අතරංගුවටගෙන තිබෙනවා. කදාන පොලිස් නිලධාරීන් විසින් කොටුකර ගැනුණු සැකකරු සේවයේ හැරගිය පොලිස් කොස්තාපල්වරයෙකු බවයි වාර්තා වන්නේ. ගන්දර පොලිස් තහනේදී කොස්තාපල්වරයෙකුගේ රාජකාරී ගිනියාවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරු කුසල තුවාල ලබා තිබෙනවා. පොලිස් සිරමදිරිය සිරිදි තුවාල ලැබූ සැකකරු මාතර මහරෝහලට තුලත් කර ප්‍රතිකාර ලබා දී යලි පොලිසියට රැගෙන විත් ඇති අතර ගිනියාවිය සන්තකයේ තිබූ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර මාතර පොලිසියට මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්‍යාලීය සභාවේ 27 වන වාර්ෂික සැසිවාරය ඊයේ සවස කොළඹදී පැවතුනේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ පරීක්ෂණ වලින් ප්‍රවීණතා දක්වූ සමාජික සමාජිකාවන්ට සහතික ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කරන අතර කොවිඩ් මර්ධනයේදීම වෘත්තිකයන් ලබා දෙන දායකත්වයේ අමාත්‍යවරියගේ ඇගීමට ලක්ුණා. කතරගම ගාමිණීපුර ප්‍රදේශයේ 60 වෘති පුද්ගලයෙක් සිය නිවස යකඩ ගේට්ටුවට යටවීමේ ගොස් සිටි අතර ඒ අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.